ලංකාව කියන්නේ අතීතයේ ඉඳලම මුතු මැණික් වලට ගොඩක් ප්‍රසිද්ධ රටක්. ලෝකෙ වටේම රජවරු සහ රජිනියන්ගේ ආභරණ නිර්මාණය කරන අවශ්‍ය මැණික් ලබාගෙන තියෙන්නේ අපේ මේ පොළවෙන්. අද මං කියන්න යන්නේ මේ විදිහට ලෝකෙ තියෙන වටිනම මැණික් සහ ඒ අතරට එක්වුණු ලංකාවේ මැණික් ගැන. लोके वटिनम मेनिक कतर हयवेनी तेन तीयन मेनिक मेक हंदुन्वन्ने चैगो रूबी भद्म रागे कियला थाई लंतें हमून मे मेनिक मे वेद्दी लावसे तमाई तेन पत करला तीयन्ने खेरत टेक लक्ष नव दाहा क्वितर वेन मे मेनिके वटिनाकम डॉलर मिलियन पांसीया क्वितर वेन मे तीयन्ने लोके वटिनम दियमंतिय मेक हम्बेला तीयन्ने लेसतो राज्यें खेरत नमसिय दहाया क्वितर वेन मे दियमंतिय वटिनाकम डॉलर मिलियन 500ක් විතර වෙනවා. ලෝකේ වටිනම මැණික් අතර හතරවෙනි ස්ථානයේ හිමි වෙන්නේ මේ මැණිකට. බහියා එමරල් මරකත මැණික කියලා තමයි මේක හඳුන්වන්නේ. මේ මැණිකේ නම ලැබෙන්නේ බ්‍රසීලයේ බහියා කලාපෙන් හම්බුන හින්දා. මේකේ වටිනාකම ඩොලර් බිලියනයකට ආසන්න අගයකට තක්සේරු කරලා තියෙනවා. ඒ කියන්නේ කැරට් මිලියන 1.7ක් විතර වෙනවා. බ්‍රසීලියානු රජය සහ කැනීම් සිදු කළ ආයතනය අතර දෝලණය වෙන මේ මැණිකේ නියම අයිතිකාරයව තාමත් ප්‍රකාශයට පත් කරලා නැහැ. ලෝකේ වටිනම මැණික් අතර තුන්වෙනි තැන තියෙන්නේ ලංකාවේ මැණිකක්. මේක හඳුන්වන්නේ ක්‍රිස්ටොෆ් ද ආදම් කියලා. ලෝකයේ මේ වෙනකල් හොයාගෙන තියෙන විශාලම නිල් මැණික තමයි මේක. කැරට් 1404ක අගයකින් යුක්ත මේ මැණික හොයාගෙන තියෙන්නේ රත්නපුර ප්‍රදේශයේ. එදස් 16දී හොයාගත්ත මේ මැණිකේ විශේෂත්වය තමයි මේක මත තියෙන මේ තරුවක් වගේ දිලිසෙන රේඛා. ජාත්‍යන්තර මැණික් විශේෂඥයින් පවසන විදිහට මේ මැණිකේ වටිනාකම ඩොලර් මිලියන 300ක් විතර වෙනවා. කොලොම්බියාවේ පතලකින් හොයාගත්ත මේ ගිනස් එමරල් මැණික හඳුන්වන්නේ මරකත මැණික කියලා. මේකේ ලෝකේ වටිනම මැණික් අතර දෙවෙනි තැන ගන්නවා. ඩොලර් මිලියන 500ක වටිනාකමකින් යුක්ත මේ මැණික මේ වෙද්දී කොලොම්බියාවේ අගනුවර විශේෂ ස්ථානයක රඳවලා තියෙනවා. විශේෂත්වය තමයි මේ මැණික මිලදී ගන්න. මේ වෙනකල් ලෝකෙ කිසිම ධනවතෙක් ඉදිරිපත් වෙලා නැහැ. ලෝකෙ වටිනම මැණික ගැන කියන්න කලින් මම ඔයාලට කියන්නම් ලංකාවෙන් හම්බවන මේ විදිහේ වටිනම වෙන මැණික් ටිකක් ගැන. විශේෂත්වය තමයි මේ මැණික් එකක්වත් දැන් ලංකාවේ නැහැ. ලෝකෙ හොඳම රතු කැට මාණිකයක් විදිහට සැලකන මේ රොගර් රියු ස්ටාර් රූබි කියලා හඳුන්වන මැණික මේ වෙද්දී ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටන ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ලංකාවෙන් හොයාගත්ත මේ මැණික ලන්ඩන් වලට අරගෙන ගිහින් තියෙනවා. ඒ විදිහට තමයි මේක ඇමරිකාවේ කෞතුක භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ. ක්වීන් මේරි ඔෆ් රුමේනියා සොෆියා කියලා හඳුන්වන මේ නිල් කැටයත් ලංකාවෙන් හම්බුන මැණිකක්. රුමේනියාවේ මේරි රජන විසින් ආභරණයක් විදිහට පළඳපු මේ මැණික 2003දී ජිනීවා අගනුවර වෙන්දේසි කරලා තියෙනවා. කැරට් 479ක් වටින මේ මැණිකේ නව අයිතිකරු ගැන තාම අනාවරණය කරලා නැහැ. ලෝකෙ ප්‍රකටම තවත් මැණිකක් වෙන මේක හඳුන්වන්නේ ද අයි ඔෆ් ද ලයන් කියලා. ඒකට හේතුව තමයි මේ මැණිකේ දිස්නය හරියට සිංහයෙක්ගේ ඇහැක් වගේ. ලංකාවේ රජ කරපු දෙවැනි රාජසිංහ රජතුමාට අයිති වෙන මේ මැණික මේ වෙද්දි තියෙන්නේ තායිලන්තේ. කොහොම වුණත් මේක ලෝකයේ දුර්ලභම මැණිකක් වගේම සිංහ ඇසකට සමාන එකම මැණික. ටිමෝ රෝබි කියලා හඳුන්වන මේ මැණිකත් ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ මැණිකක්. පසුකාලීනව මේක ඉන්දියාවට අරන් ගිහින් තියෙනවා. මේ වෙද්දි නම් බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් රජිනගේ ඔටුන්නට තමයි මේක සවි කරලා තියෙන්නේ. මහරාණි කැට්ටයි කියලා හඳුන්වන මේ වටින මැණිකත් මේ වෙද්දි තියෙන්නේ ඇමරිකාවේ වොෂින්ටන් වල පිහිටන ජාතික කෞතුකාගාරයේ. විශාල දීප්තියක් නිකුත් වෙන මේ මැණික පූසෙක්ගේ ඇහැකට සමාන වෙනවා. දැන් මම කියන්නේ යන්නේ ලෝකේ වටිනම මැණික, එහෙම නැත්නම් ලෝකෙ මෙතෙක් හම්බුණු විශාලම මැණික ගැන. මේක තම්බෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කෙන්. මේකේ බර කිලෝග්‍රෑම් 510ක් විතර වෙනවා. දිග සෙන්ටිමීටර 100කුත් පළල සෙන්ටිමීටර 75කුත් විතර වෙනවා. කැරට් මිලියන 25ක් විතර වටින මේ මැණික ඩොලර් මිලියන 100කට ආසන්න අගයකට තක්සේරු කරලා තියෙනවා.
බාහිරින් බැලුවම මැණිකක් කියලා අඳුරගන්න බැරි මේ මාණික්කය විශේෂත්වය තමයි පොඩි පොඩි මැණික් විශාල ප්‍රමාණයකින් තමයි මේක හැදිලා තියෙන්නේ. දැනට මාසයකට විතර කලින් හොයාගත්ත මේ මැණික තියාගෙන ඉඳලා තියෙන්නේ එකට හරි වටිනාකම එනකම්. ඒ කියන්නේ ළඟදිම මේ මැණිකත් අපේ රටට අහිමි වෙනවා. කනගාටුවට කරුණ තමයි මේ වගේ මුල් අයිතියවත් ලංකාවට ලැබෙන්නේ නැති එක. එහෙනම් මේ වගේ තවත් ලස්සන කරුණු ගොඩක් එක්ක අපි ආයෙමත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.